ආයුබෝවන් to the point. අපි අද දවසේදී to the point වැඩසටහනින් සාකච්ඡාවට බඳුන් කරනවා. මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන මාතෘකාවක් විශේෂයෙන්ම මේ කාබනික කෘෂි කර්මාන්තය. හැබැයි කාබනික කෘෂි කර්මාන්තය ගැන කතා කරන අතරතුරේදී දැන් සමහර වෙලාවට තියෙනවා මේ කෘෂි කර්මාන්තයට බැඳුණු සම්බන්ධ වෙච්ච විවිධ ආයතන. අපේ ලංකාවේ විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් සමහර වෙලාවල් වලට සමහර ආයතන වලින් කෙරෙන කාර්යභාරය මොකක්ද? ජනතාවට සැපයන සේවාවන් මොනවද? මේ පිළිබඳ යම් අවබෝධයක් අපි ලබාගත යුතුයි. නැත්නම් ඒවා නිහඬ ආයතන බවට පත් වෙනවා. ඉතින් නිහඬව සේවය කරන ආයතනක් තියෙනවා. ඒවැනි ආයතනයක් පිළිබඳව අපි අද දවසේදී වැඩි හැදෑරීමක් කරන්න. එහෙම නැත්නම් තොරතුරු සම්පාදනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. හෙක්ටර් කොබ්බැකටුව ගොවි කටයුතු පරිශන හා පුහුණු කිරීමේ ආයතනය. දැන් මේ ආයතනය වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච ආයතනයක්. හැබැයි මේකෙන් මොනවද කෙරෙන්නේ? මොනවද මේකෙන් ලැබෙන ජනතාවට ප්‍රතිලාභ? එතකොට කෘෂි කර්මාන්තය සම්බන්ධ මොන වගේ දේවල්ද මේකේ කෙරෙන්නේ? මේ ගැන අපි අද දවසේදී කතා කරන අතරතුරේදී අපි කාබනික මේ කෘෂි කර්මාන්තය ගැන ටිකක් කතා කරමු. ආරාධනා කළා මේ ගැන කතා කරන්න හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පරිශන හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී මාලින්ද සෙනවිරත්න මහතාට ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. මම හිතනවා මේ ආයතන පිළිබඳ වැඩිපුරම මාලින්ද දැන් අපි දැනුවත් කරන්නට ඕනේ දැනුවත් විය යුත්තේ විශේෂයෙන්ම මේ ගොවි මහත්තුරු දැනුවත් වෙන්නට ඕනේ ඔබ වගේ අයට මෙවැනි ආයතන හරහා මොන වගේ සේවාවක් වෙනවාද කියන එක ගොවි මහතාගේ සිට අපි මේ දැනුම ඔවුන්ට ලබා දෙන්නට ඕනේ මේ ආයතනය හරහා මොන වගේ දෙයක්ද කෙරෙන්නේ මොන වගේ සේවාවන්ද සැපෙන්නේ සහ මේකේ අතීතයේ ඉතිහාසය ගැනත් අපි කතා කරමු. ඔව් මේ ආයතනය මීට දැන් ලබන අවුරුද්දට අවුරුදු 50ක් වෙනවා. කෙනෙක් 1972 තමයි මේක ආරම්භ කරේ. ආයතනයේ ප්‍රධාන අරමුණු දෙකක් පුළුල් වශයෙන් ගත්තොත් එහෙම මේකේ අපි කරන්නේ සමාජ ආර්ථික පරිශ්‍රණය. කියන්නේ අපි අලුත් විවර්ග හොයනවා එහෙම නෙවෙයි. නමුත් ප්‍රතිපත්ති සම්පාදකයන්ට මේ දත්ත සහ ඊට ඒව පදනම් කරගෙන කරන පරිශ්‍රණ වලින් අපිට ලැබෙන ඒ දැනුම එක පැත්තකින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අපි sannivedanaya කරනවා. ඒ කියන්නේ මෙන්න මේවා මෙන්න මේ කාරණේ පිළිබඳ මෙන්න මේ වගේ දේවල් තමයි අපිට කියන්න තියෙන්නේ. ඔයාලගේ සම්පාදන කටයුතු වලදී ඒක උදව්වට ගන්න. අනිත් පැත්තෙන් අපි හොයාගන්න දේවල් සහ තොරතුරු ලැබෙන තොරතුරු අපි ජනගත කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගොවි මහත්තුරුන්ට විතරක් නෙවෙයි. මේක පුළුල් ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ මෙතන අර ගොවි මහත්තයා ඉඳන් ඔයයි මා අපි දෙන්නම කන බොන කට්ටිය කෑම කනවනේ මේ විවිධ භෝග. ඉතින් මේ සියලුම දෙනාට යම් යම් දෙන උදාහරණයක් හැටියට වෙළඳ පොලේ තියෙන මිල ගණන් පිළිබඳ අපි දෛනිකව අපි ඒ තොරතුරු එකතු කරලා අපි ඒවා වෙබ්සයිට් හරහා මාධ්‍ය වලට අපි දෙනවා. මාධ්‍ය වලින් අපි ලබා ගන්නවා. හැබැයි දැන් මේක ගත්තාම මේක ගොවි කටයුතු කියනකොට වසන්ති මේක එතකොට අපිට තියෙන්නේ සියලුම දේවල්. ඒ කියන්නේ පසේ ස්වභාවය ඊට පස්සේ කියන්නේ පස කියනකොටත් ඉතින් මේ නිකන් පස් නෙවෙයිනේ අතන පස නෙවෙයි මෙතන පස තියෙන. එහා පැත්තේ තියෙන එක වෙනස්. හරි මේ භෝගයට මෙහෙමයි අර භෝගයට මෙහෙමයි. ඉතින් අර දේශගුණික කලාපන වගේ දේවල් සියලුම කාරණා අපිට සලකලා බලන්න. පසුවස්සනු තාක්ෂණය ඊට පස්සේ අන්තිමට පෝෂණ මට්ටම්. මේ සියලුම දේවල් පිළිබඳ මේ හැම එකකටම සමාජ ආර්ථික පැතිකඩම් තියෙනවා. අපි ඒවා හොයලා බලන්න ඕනේ. ඒ වගේම ඒවට අදාළ පරිශන කරන්න ඕනේ. දත් එකතු කරගන්න ඕනේ. ඒවා විශ්ලේෂණය කරන්න ඕනේ. ඊට පස්සේ අපි එන නිගමන අපේ අදාළ පාර්ශවයන් වෙත යොමු කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අර දැන් ගොවි ජනතාව අපි දැනුවත් කරනවද නැද්ද කියන එකදී අපේ විවිධ ක්‍රම තියෙනවා. එකක් තමයි අපි සංග්‍රහයක් ගහනවා, පළ කරනවා මාස දෙකකට සැරයක්. ඊට පස්සේ අපි ඔන්ලයින් වර්ෂන්ස් තියෙන වෙබ්සයිට්ස් තියෙනවා. හැබැයි ඊට වැඩිය අපි මේක ගොඩක් කට්ටිය දන්නේ මේකේ අර පර්යේෂණ කැල විතරයි. පර්යේෂණ හා පුහුණු කිරීම කියලා තියෙනවා. අපි මේ රටේ දහස් සංඛ්‍යාත ගොවි මහත්තුරුන්ට ගෙවිලියන්ට අපි ඒ දැනුම බෙදලා තියෙනවා. ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ලේකෙන පුහුණු කිරීමේ විජන් සේවා මධ්‍යස්ථාන ඒවා හරහා මේ හැම දිස්ත්‍රික්කයේම මේ වගේ කටයුතු වල යෙදෙන කට්ටියට ඒ අදාළ විවිධ විෂයන් වලින් අපි එකතු කරගන්න දැනුම අපි එහෙම බෙදා ගන්නවා. ඉතින් ඔන්න ඕවා තමයි අපි ප්‍රධාන වශයෙන් කරන කටයුතු. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් හොඳයි. දැන් අපි දැන් මේ වගේ විශාල කාර්යභාරයක් මේ ආයතනයේ හරහා සිදු වෙනවා මාලින්ද. දැන් අවුරුදු 50ක් ඇතුළත ඔබ විශ්වාස කරනවද ඔබ මේ සෑහීමකටපත් වෙනවද මේ ආයතනයේ හරහා සිදු වුණු කාර්යය? මෙහෙමයි ආයතනයේ අපේ පළකල්ලා තියෙන පොත් ගණන් ලිපි ගණන් ගත්තාම දැවැන්ත ප්‍රමාණයක් තියෙනවා ඒව වලින් ප්‍රයෝජනයක් නැහැ කියලා මම හිතන්නේ නැහැ සමහර ලාර මිනිස්සු දන්නේ නැහැ මේ මොනවද කරේ කියලා. ඉතින් මේවා පුස්තකාලවල කොහේ හරි හැංගිලා තියෙන ඒවා නෙවෙයි මේ ලියන හැම වார்த்தාවක්ම හැම පරිශ්‍රණයකම අපි ගන්න නිගමන ඒ අදාළ පාර්ශවයන් වෙත අපි යවලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒවා පදනම් කරගෙන විවිධ තීන්දුව తీරන ගන්නවත් ඇති. හැබැයි ඒ ගන්නකොට කියන්නේ නැහැ මේක අහවල් මෙතනින් ගත්තේ කියලා. ඉතින් ඒක නෙමෙයි අපේ අරමුණ. කියන්නේ අපි බ්‍රෑන්ඩ් වෙන්ඩ් කටයුතු කරන ආයතනයක් නෙවෙයි. අපි කටයුතු කරන්නේ අපේ සේවාවක්. ඔව් අපේ අපිට තියෙනවා ඒ කියන්නේ පනතක් තියෙනවා. පනත අනුව අපිට තියෙනවා මෙන්න මේ වැඩ කොටස කරන්න කියලා. ඒ වැඩ කොටස කෙරලා තියෙනවා අඩු වැඩි වශයෙන්. ඉතින් හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැද අපිට සෑම කිසිම දෙයක් දැන් දෙරණට දෙරණගෙන සෑහීමකටපත් වෙන්න බෑනේ එහෙමනම් ඒක දෙරණ පල් වෙන එක තැන. අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ මේක වෙන මට්ටමකට අපි වැඩි දියුණු කරන්න. ඉතින් අර අවුරුදු 50ක් තිස්සේ ඒ ගත්තාම දැන් උදාහරණයක් හැටියට මේ ඔය කාබනික පොහොර ගැන කතා කරපු හින්දා දැන් ඒ ජනාධිපතිතුමාගේ ඒ තීන්දුවත් එක්ක අපි බැලුවා අපි මේ මේකේ විවිධ ප්‍රශ්න ඒ කියන්නේ විවිධ කෝණ වලින් බලන්න ඕනේ මෙන්න මේක සරල දෙයක් නෙවෙයි එකපාරට මේ යෙදුම් අයින් කළා තව එකක් දැම්මයි කියලා ඒ තරම් සරල නෑ ඉතින් එතකොට මේකට ඇතිවිය හැකි ගැටලු එතකොට මේවට මොන වගේ විසඳුම් දෙන්න පුළුවන් කියලා ඒ පිළිබඳ අපි මූලික අධ්‍යයනයක් කරා එතකොට අපිට අනිවාර්යයෙන්ම අපි දැක්කේ තමයි මේ හැම කාරණේට අදාළ සියලුම කාරණා පිළිබඳ ගොවිකටයුතු හෙක්ටර් කොබ්බයකට ගොවිකටයුතු පර්යේෂණ ආපුණු කිරීමේ ආයතනයේ විවිධ පර්යේෂණ කළා තියෙනවා. සමහරක් වෙලාවට ඒවා ජාතික මට්ටමේ ඒවා නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් මේ ගම්පහ දිස්ත්‍රික්කය නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කය හරි කොහේ හරි වෙන්න පුළුවන්. නමුත් ඒ හැම එකකින්ම උත්පාදනය කරගන්න පුළුවන් අදහස් ටිකක් තියෙනවා. දැනුමක් තියෙනවා. ඒවා වලින් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් තමයි මේක සිද්ධ විය හැක්කේ. ඒතකොට මෙන්න මේ වගේ දේවල් තමයි කළ යුත්තේ කියලා වගේ අපිට ඒ වගේ දේවල් කියන්න පුළුවන්. ඉතින් අර මේවා ප්‍රයෝජනවත් නොවන දේවල් ඕනම දෙයක ප්‍රයෝජනයක් තියෙනවා ඒ ප්‍රයෝජනය ගන්න දැනගන්න ඕනේ අපේ වගකීම අපි ගිහිල්ලා ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ නැහැ ඒක ඒ සැලසුම් කරන්නේ වෙන පාර්ශවයක් ඉන්න හැබැයි අපි ඒගොල්ලන්ව මේ දැනුමෙන් ශක්තිමත් කරන එක තමයි අපේ වගකීම ඒක මම හිතන්නේ අඩු වැඩි වශයෙන් අවුරුදු 50ක් තිස්සේ සිද්ධ වෙලා තියෙනවා වෙන මට්ටමකට ගෙනියන්න බැරි නෑ හොඳයි. අපි කතා කරමු විශේෂයෙන්ම දැන් කෘෂිකාර්මික රටක් අපි. එතකොට අද තියෙන ගැටලුත් එක්ක අපි තාක්ෂණය කොයිතරම් දුරට භාවිත කරලා තියෙනවද? සහ අපි තාක්ෂණය අතින් තව අපි කොච්චර දුරකට ඉස්සරහට යන්නට තියෙනවද? ඒතර අපේ ගොවියන් කොච්චර දුරකට මේ කෘෂිකර්මාන්තයේ පිළිබඳ දැනුවත්භාවයක් තියෙනවද? කෘෂිකර්මයේ සම්බන්ධ විවිධ ආයතන ස්ථාපිත වෙලා තියෙනවා මේ වෙනකොට. එතකොට ඒ හා සම්බන්ධවම ආයතනයක් තමයි මේ හෙක්ටර් කොබ්බයක් අඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියලා කියන්නේ. ඉතින් මේ හා සම්බන්ධව ඇති වෙලා තියෙන විවිධ අභියෝගයන් ගැටලු මොනවද? අපි කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසුව යලිත් to the point. මාලින්ද දැන් කෘෂිකර්මාන්තය සම්බන්ධ කරගනිමින් විවිධ ආයතන අපේ රටේ තියෙනවා. හැබැයි මේ ගොවියගේ ප්‍රශ්න විසඳිලා තාම නැති පාටක් තමයි පේන්නේ. දැන් හැමදාම දැන් ගොවියා උත්සාහ කරන්නේ නැහැ. ගොවියාගේ දරුවවත් ගොවියෙක් කරන්නට උත්සාහ කරන්නේ නැති මට්ටමකට අපේ රටපත් වෙලා තියෙනවා. හැබැයි අපි එක්තරා කාලයක සහලින් ස්වයංපෝෂිත වෙච්ච රටක්. දැන් කොතනද මේ වැරදීම සිදු වෙලා තියෙන්නේ? සහලින් දැනටත් ස්වයංපෝෂිතයි මම හිතන්නේ. හැබැයි අපි කියන්නේ අපේ ෆුඩ් සිස්ටම් එකක් කියලා ගත්තොත් එන ආහාර පද්ධතියක් හැටියට ගත්තොත් අපි ස්වයංපෝෂිත වෙලා තිබ්බ රටක්. ගොවි මහත්තුරුන්ගේ දරුවෝ ඇයි ගොවිතැනේ නතර වෙන්නේ නැති කියන ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මේ අපි අමතක කරලා දැන් ඒ වගේ ප්‍රශ්න කතා කරනකොට අපිට ගෝලීය දේශපාලන ආර්ථිකය කතා කරන්න ඕනේ. මේවට මතවාද තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම දැන් තාක්ෂණය ගැන කතා කරන්නේ. දැන් තාක්ෂණය කියන එකට දේශපාලනයක් තියනවද නැද්ද කියලා ප්‍රශ්නයක් අටම තාක්ෂණය කියන්නේ තාක්ෂණය. that's science. ඔන්න ඔය එකක් කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපේ ගොවිතැනට එකතු වෙච්ච ලොකුම තාක්ෂණික කාරණයක් තමයි මේ හරිත විප්ලවය කියන එක හරහා ආපු එක. ඒක මතවාදීමය කාරණයක්. අපිට මේකේ මේ FAO එකේ මට මතක හැටියට 1970 ගණන් 80 ගණන් වල හිටපු ප්‍රධානියෙක් කියලා තිබ්බා. ඒගොල්ලන් විරාමයක්වත් ගන්නෑ ලංකාවේ ඉන්න අවසාන මීහරක දෙහිවල සත්වෝද්‍යානයට යවනකම් කියලා. ඇයි? ට්‍රැක්ටර් ටික විකුණ ගන්න. හරි අපිට හැමදාම කිව්වේ පළදාව වැඩි කරගන්න කියලා. පෝෂණ ගණනත්වය ගැන කවුරුවත් බැලුවේ නැහැ. ඇමරිකාවේ 1992 විතර හිටපු තානාපතිනිය තෙරෙසා ශාෆ්ට් මැතිනිය කිව්වේ your food security lies in the wheat fields of North America. ඔයාලගේ ආහාර සුරක්ෂිතතාවය තියෙන්නේ ඇමරිකා උතුරු ඇමරිකාවේ තිරිඟු පිට මේ මේවල කියලා වතුවල කියලා. හරි. ඒ කියන්නේ මේක මේ හුදු දූපතක තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි. මේකේ විවිධ ක්‍රියාවලි තියෙනවා. දැන් අපිට කාට හරි පොහොර ටික විකුණ ගන්න ඒ කියන්නේ රසායනික පොහොර ටික විකුණන රසායනික වල්නාශක ක්‍රමිනාශක විකුණ ගන්න ඊට පස්සේ මේක විද්‍යාව කියලා කියනවා. හැබැයි අපේ පාරම්පරික දැනුම කියලා එකකුත් තියෙනවා. කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන දැනුමක්. දැන් මේ අපේ අත්තලා මුත්තලා සියලා ඒ කිරිතලා කරපු දේ අපිත් කරනවා නම් ඒකට හේතුව අපි මේ මෝඩ හින්දවත් අපිට වෙන දැනුමක් නැති හින්දා නෙමෙයි හැම දැනුමකටම අපි විවෘතයි. හැබැයි ඒක වැඩ කරලා තියෙනවා. ඒකේ මොකක් හරි සාධනීය දෙයක් තියෙනවා. සත්‍යතාවයක් තියෙනවා. සත්‍යතාවයක් තියෙනවා. අන්න ඒකත් විද්‍යාවක්. අපි ඒක පරිශනාගාරවල කොහෙර ලැබ් එක කරපු නැති වුණාට මේක ඒ කියන්නේ අපිට පේන දෙයක් තියෙනවා. ඒක අපේ හෙළවෙදකම වගේ තමයි. ඒ වගේ තමයි. ඊට පස්සේ කාට හරි කියන්න පුළුවන් කොහොම ඉතින් ඔය ටෙස්ට් කරලා නැහැ නේ කියලා. ඒ ටෙස්ට් වෙන විදි තියෙනවා. හරි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත් රසායනික දේවල් සහ ඔය නූතනය කියලා කියන තාක්ෂණය බැහැර කළ යුතුයි කියලා මම එතන නැහැ. එහෙම විය යුතු නැහැ. අපි ඒ විදිහට නිකන් අර එක්ස්ට්‍රීම් එකකට යන්න ඕනේ නැහැ. නමුත් අපිට කිව්වේ නැද්ද ඔන්න ඕවා වැඩක් නැහැ කියලා. ඕවා පරණයි කියලා. ඕවා මේ අර අත්තලා මුත්තලාගේ වගේ හිර වෙන්න එපා ළිඳේ ඉන්න ගෙම්බෝ නේද ඕගලන් කියලා ඒ වගේ දේවල් කිව්වේ නැද්ද? එයි එහෙම කිව්වේ. මේක අපේ ආහාර ආරක්ෂා සුරක්ෂිතභාවය විතරක් නෙවෙයි ආහාර ස්වෛරීයභාවය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් ඔයාලට මතක ඇති මම දන්නේ මගේ වයසට මට මතකයි 70 දශකයේ අපේ තිබ්බේ දරලිප් තිබ්බ අපේ තිබ්බ ඒතර භූමි තෙලිප්. හරි. ඊට පස්සේ අපිට කිව්වා මේක දැලි ගෑවෙනවා. දැලි ගෑවෙන හින්දා මේ එතකොට මේ ගෑස් අන්තිමට මොකද්දනේ අපි ගෑස් ආනයනය කරන ගෑස් යැපෙන මට්ටමකට අපි ආවා. අපිට කිව්වා අඟුරු වලින් දත් මදින්න එපා ටූත් පේස්ට් පාවිච්චි කරන්න දවසට දෙපාරක්. පාවිච්චිත් වඩා හොඳයි කියලා. විවිධ හැබැයි දැන් මොකද්ද කියන්නේ? දැන් charcoal toothpaste කියලා. අඟුරු toothpaste. හරි. හැබැයි අපි ඒක සල්ලි දීලා ගන්න ඕනේ. ඒක මාකට් කරලා තියෙනවා. ඒක මාකට් කරලා තියෙනවා. දැන් එතකොට කොමේ විද්‍යාව? දැන් අපිට හරිත විප්ලවයේ විද්‍යාව බොරුව තේරුම් ගන්න අවුරුද්දක්. අද මේ අපි කතා කරන වෙලාවේ ස්විට්සර්ලන්තේ ජනමත විචාරණයක් තියෙනවා රසායනික කෘමිනාශක භාවිතය තහනම් කළ යුතුද නැද්ද කියලා. හරි. දැන් ඒ මොකක් හරි විද්‍යාවකින් වෙන්න නැත්නම් සුදු මහතුරු නෝනලා කියන්නේ ඒගොල්ලන් කියනකොට එහෙමයි. ඉතින් අර මේවා විහිළු කතා නෙවෙයි. මේවා වල ලොකු අර්ථයක් තියෙනවා. සහ යටින් එන අර්ථයක්. යටින් එන අර්ථයකුත් දැන් හොඳම මම මේ කාබනික කතන්දරේ අපි තවදුරට කතා කරමු. හැබැයි ඒක තමයි ගන්න සරලම උදාහරණ තමයි යුද්ධය. LTT එක යුදමේ වශයෙන් පරාජය කළ නොහැකි කියලා සුද්දෙක් කිව්වා කවුරුහරි. සුද්දෙක් විතරක් නෙවෙයි කළු සුද්දොත් කිව්වා. හරි සුද්ද කියපු හින්දා මේකට තියරි එකකුත් හදනවා. ඒ කියන්නේ න්‍යායක්. මෙන්න මේ බලන්න මෙන්න මෙහෙම මෙහෙල ලෝකෙ කොහෙවත් වෙලා නැහැ. ඔන්න ඔය වගේ දේවල් ලෝකෙ කොහෙවත් වෙලා නැති හින්දා මේ දේවල් වෙන්නේ නැත්තම් එවරස්ට් කන්ද කවදාත් තරණය කරන්නේ නැහැ. කවුද ඉස්සෙල්ලාම ගිය මිනිස්සයාට ඉස්සෙල්ලා කවුරුවත් ගියේ නැහනේ. ඒ හින්දා ඒකෙන් තරණය කරන්න බෑ. ඉතින් ඒ වගේ ඒක විද්‍යාත්මක නෙවෙයි. ඒක කිසිම විද්‍යාවක් නෑ. ඒ වගේ මේ නිගමන වල. හැබැයි LTT එක පරාජය කරන්න බෑ කියලා කිව්වා. හැබැයි අපි අද තීරණය කරනවා LTT එක යුදමය වශයෙන් පරාජය කළ යුතුයි සහ හැකියි කියලා. හෙට නෙවෙයි මේ යුද්ධය ඉවර වෙන්නේ. ඒ යුද්ධය ඉවර කරන්න අපිට මානව සම්පත් අවශ්‍ය වුණා. ඒවට පුහුණු කිරීම අවශ්‍ය වුණා. එතකොට බුද්ධ්‍යංශය හරියට හදාගන්න තිබ්බා. ඒකට hardware software ඔය සියලුම දේවල් තිබ්බා. දේශපාලන සූදානමක් තියෙන්න තිබ්බා. ජනතාවය ඒකට පෙළගස්සන්න තිබ්බා. මේ ඔක්කොම දේවල් කරලා නෙවෙයි යුද්ධ කරන්න පටන් ගත්තේ. If Karna Gama, the Pijanadipati Tumara, Yeperida, Rasakacha, with Kilatiba, we will have teething problems. A Mulvate, Apita, Prashnati, a can Baradenda Pulwang, Totape, Trakiana with Heta, Palada, Duenda Pulwang, to Janata to come the Kanda then, on Oge Prashnahan, the Oge Prashnas, Asadarne, a Samhara Prashna, Takadi Prashna. මේක නැකරන තැනට කියන ප්‍රශ්න. ඒකෙන් අදහස් වෙන්නේ දැන් අපි ලබන අවුරුද්ද වෙනකොට සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්න ඉඳලා අපේ පළදාවත් වැඩිලා පෝෂණෙත් වැඩිලා සියලුම මේක අර සෞභාග්‍ය සම්පන්න රටක් වෙයි කියලා. හැබැයි මේ තීරණය දැඩිව ගත්තේ නැත්තම් මට හිතෙන්නේ අද වෙනකොට මුළු ආයතනික පද්ධතියම කිව්වා වගේ අපේ කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ වෙනුවෙන් කැප වෙන්න සූදානමක් තියෙනවානේ දැන්. ඉස්සරට අද ඒ ගැන කතිකාවක් තියෙන අපි මෙහෙම කතා කරන කවුද කාබනික පොහොර ගැන කතා කරේ? Then අපිට ඒතොර ප්‍රශ්න අහන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්න අහන්න පුළුවන් ඒ අවශ්‍ය පොහොර ප්‍රමාණයක් අපිට නිෂ්පාදනය කළ හැකිද හරි දැන් ඒව සාධාරණ ප්‍රශ්න මොකද එහෙම තියෙන්නේ ඊට පස්සේ අපිට මේකට කාබනික පොහොර බවට ප්‍රත් කරන්න බයෝමැස් අපිට ප්‍රමාණවත් තියෙනවා ඒ කියන්නේ අපිට තියෙනවා දැන් අපි කොහොබත් කියලා ගමුකෝ කොහොබත් හරි පිදුරු හරි මොනවා හරි දැන් ඒව ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් තියෙනවා ඊට පස්සේ ඒව හදලා අපිට අර භෝගයට සුදුසු එක හදා ගන්න පුළුවන්ද මේ භෝගයේ සුදුසු එක හදා ගන්න පුළුවන්ද මේ ප්‍රමාණයන් හදා ගන්න පුළුවන්ද ඒව සාධාරණ ප්‍රශ්න ඒවා අපි සාකච්ඡා කළ යුතුයි ඒවට පරිශන කළ යුතුයි ඒක බලන්න මොකද කොහෙවත් කොහොමවත් කඳු නැහැ දැන් ඒවා වෙන වෙන ඒවට පාවිච්චි වෙන අපි ඒක දන්නවා එතකොට අපි කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියන එකට අපි හිතන්න වෙනවනේ දැන් මේ යුද්ධය ඉවර කරන්න බෑ කියලා සියලුම කට්ටිය අපිව අතහැරලා දැම්මහම මේ අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් 2006 දී ඔය ගත්ත තීරණයේදී අපි මොකද්ද කරේ අපේ නේවි එකෙන් අර ෆාස්ට් ඇක්ෂන් ක්‍රාෆ්ට් මේ බෝට්ටු හැදුවේ නැද්ද පුළුවන් විදිහට අපි සූදානම් වුණේ නැද්ද ඒකට පිටරටින් පිටරටවල් වලින් අපිට ආයුධ හම්බුණා අපිට වෙන වෙන උපදෙස් හම්බුනේ නෑ කියන්නේ නෑ හැබැයි මෙතන අපේ අදිෂ්ඨානය අපිට මේ කළ හැකි කියන දේ තියෙන්න ඕනේ ඒකට ඔය වගේ ගොවි මහත්තුරු මේකට කැප වෙන්න ඕනේ දැන් කැපැත්තකින් ඒගොල්ලන් තුල තියෙන පොඩි සැකයක් මේ කරන්න පුළුවන්ද කියලා ඒක සාධාරණයිනේ අවුරුදු 40ක් 50ක් තිස්සේ ඒගොල්ලන්ට කියලා දුන්නේ මෙන්න මේකට මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා. අවුරුදු 40ක් 30ක් තිස්සේ අපේ ව්‍යාප්ති සේවාව බිඳ දාන්න ප්‍රතිපත්ති සකස් කරාම අපි ඒ කාලේ අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හැදුවේ USAID. හරි ඇමරිකාවේ තානාපති කාර්යාලයෙන් තමයි අපිට උපදෙස් දුන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අරමුණු තියෙන්නේ වෙළඳ අරමුණුනේ, ලාභ අරමුණුනේ. ඒවා සඳහා ඒගොල්ලන් මේ අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදන්න කියලා. ඔවුන්ගේ න්‍යාය පත්‍රයෙන් ක්‍රියාත්මක වෙන්න තමයි හැදුවේ. ඔව් අපිට කිව්වා මේ හාල් මේ වවන් දෙපා කියලා get out of rice කියලා කිව්වේ. ඒගොල්ලන් කිව්වේ මේකේ green house gases තියෙනවා කියලා කිව්වද? ඒගොල්ලන්ගේ කර්මාන්තශාලාවල තියෙන green house gases ප්‍රශ්න කරේ නැහැ. මේක අපිට කියනවා. ඉතින් ඔය වගේ දේශපාලනයක් තුල මතවාදයක් ක්‍රියාත්මක වුණා. ඒ හරහා අපේ ව්‍යාප්ති සේවාව නැති වුණාට පස්සේ අපේ ගොවි මහත්තුරුන්ට සිද්ධ වුණාම කෘෂි යදවුම් විකුණන වෙලෙන්දන්ගෙන් ඒ අවවාද උපදෙස් ගන්න ඒ හරහා අපිට දාන්න ඕනේ මෙච්චරක් ප්‍රමාණය න ඒ වගේ දෙගුණයක් දාන්න අපි පෙළඹුණා නම් ඒ වරද නිවැරදි කරගන්න ඕනේ. එක පැත්තෙන් ගොවි මහත්තුළු දැනුවත් කරන්න දන්නතුමම නෙවෙයි. හරි එතකොට මේ ක්‍රියාවලිය තුළ විවිධ ජාවාරම්කාරයෝ ඉන්නවා. අවවාද උපදෙස් දෙන්න නීත්‍යානුකූල අයිතියක් සහ වගකීමක් තියෙන කට්ටිය කොහෙන් හරි කොමිස් ගන්නවා නම් එතන ලොකු හිලක් නිර්මාණය වෙනවානේ. දැන් ඒක අපි වහන්න එපා. ඒක තියෙනවා නම් ප්‍රශ්නයක්. ඉතින් මේක දිග ක්‍රියාවලියක්. මොකද අපි හිතුවොත් එහෙම මේ පස නිසර වුණා. පස වසවිසෙන් දැන් හොඳටම මේ පිරීලා තියෙන්නේ කියලා. ඒක විතරක් නෙවෙයි. අපේ ආයතනික ව්‍යුහය, අපේ මේ සමස්ත කෘෂිකාර්මික ක්‍රියාවලිය, අපි මේ කෘෂිකර්මය කියන ඒ පුළුල් සහ සංකීර්ණ වූ දේ දකින මතවාද මේ රාමුව මේවා ඔක්කොම මේ හැම දෙයකම වසවිස තියෙනවා නම් අපි ඒ හැම මොහොතෙම හැම පියවරම හැම කොටසම අපි සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. මොකද අපි එක තැනකට විතරක් මේ විසඳුමක් දුන්නොත් මතක තියාගන්න ඕනේ දැන් හරි. අපි වපුරන්නේ වසවිස නම් අපිට නෙලා ගන්න වෙන්නේ මරණයනේ. ඒක හරි. ඒක හරි. හැබැයි මේ වසවිස කියන එක හැමතැනම තියෙනවා නං එක තැනක් සුද්ධ කරා කියලා තව තැනකින් අපිට වහකණ්ඩ සිද්ධ වෙනවා නම් අපි අසාර්ථකයි. ඉතින් මේක දැවැන්ත ක්‍රියාවලිය. මේක ලොකු අභියෝගයක්. හැබැයි මේ ගත්ත තීරණය දැඩි තීරණයක් සමහර කට්ටියට කියන්න පුළුවන් මේක ඒක අසාධාරණ නැත්නම් මේක හදිස්සි වැඩි නේද කියලා. කොතනින් හරි පටන් ගන්න එපා. කොතනින් හරි පටන් ගන්න. ඕක ගත්තේ නැත්නම් අපි මෙහෙම කතා කරන්නේත් නැහැ. හරි? දැන් අපිට මේකට දැන් අපිට ප්‍රශ්න ටික පේනවා. කලින් ප්‍රශ්න තියනවා කියලාවත් හිතන්න කැමති උනේ නැහැ. හරි දැන් අතින් අර පොර ටික එනවා මේ ටික කරනවා. ඉතින් මේකනේ විද්‍යාව. මේකනේ මොඩර්න් ඇග්‍රිකල්චර් කියන්නේ. ඒ කියන්නේ නවීන කෘෂිකර්මය කියලා කියන්නේ අරක. ඒක වෙන කොහෙන් හරි හදලා තියෙන සමීකරණයකට අපි අනුගත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ යථාර්ථය මෙයයි කියලා අපිට අපි පිළිගන්න තැනට වෙන කාට හරි බලයක් තියෙනවා නම් අපිව තල්ලු කරන්න ඒක තමයි බලය කියලා කියන්නේ. එතන තමයි අපේ ස්වෛරීයභාවය නැති වෙන තැන. ඉතින් මේවා මතවාදයෙන් තොර දේශපාලනයෙන් තොර සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඉතින් මම හිතන්නේ මේක දැවැන්ත අභියෝගයක් අපිට දෙන අපි හමුවේ යුද්ධේ වගේම අපි හැම දෙනාගේම කොවිඩ් එක හින්දා අපි KVC McDonald's ඔය තියෙන්නේ මේ ෆාස්ට් ෆුඩ්ස් කියන ඒවා ඒව කන්න නැතුව මිනිස්සු හිටියනේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට අනවශ්‍ය දේවල් ටික පරිභෝජනය නොකර ඉඳ අපි පුරුදු වුණානේ. ඒ අපේ ආදායම් බැහැලානේ තියෙන්නේ. අපිට අවශ්‍යතාවය අවශ්‍යම දේවල් ටික කරන්න අපි හුරු වුණේ නැද්ද? යුද්ධ කාලෙත් එහෙමයි නේද? අපි එහෙම කරේ නැද්ද? අපිට අපේ රටක් හැටියට අපේ සියලුම ජන වර්ග සියලුම අපේ මුළු ජනගහණයම මම හිතන්නේ ලොකු සූදානමක් තියෙනවා ඕනම අභියෝගයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. දැන් සුනාමියක වෙලා අවුරුද්දක් යනකොට සලකුණක්වත් නැහැ. මතකයක් නැහැ. හැබැයි කත්‍රීනා එකේ හරිකේන් කත්‍රීනා ඇමරිකාවේ අද වෙනකොට අවුරුදු 16ක්ද කොහෙද කියලා තාම ඒකේ දුක් විඳිනවා මිනිස්සු. ඉතින් අපිට මේක කරන්න පුළුවන් කියන තැන තමයි මම ඉන්නේ. හැබැයි මහන්සි වෙන්න ඕනේ. ඒක කම්මැලි විදිහට කරන්න බෑ. හොඳයි අපි තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසුව යලිත් to the point. මාලින්ද දැන් මේ කෘෂිකර්මාන්තයේ මේ ඇති වෙලා තියෙන ගැටලුවත් එක්ක දැන් ගොවි මහතුන් දැනුවත් කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවාද කියන සැකයක් ඇති වෙලා තියෙනවා. දැන් අපිට මාධ්‍යට තොරතුරු වාර්තා වෙන හැටියට ගොවි මහතුරු කියන්නේ අපේ කුඹුර කහපාට වෙලා පොහොර නැහැ. අපේ වගාබිම් වලට වෙනදට වගේ අස්වැන්නක් ඇවිල්ලා නැහැ. පොහොර නැහැ. එතකොට අපි ගොවි ජන සේවයකට යනවා එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා පොහොර නැහැ. දැන් පොහොර නැති නිසා වගා කරන්න බෑ. එතකොට දැන් මේ කියන විදිහට අපිට ඇති වෙලා තියෙන ප්‍රශ්න කුමක් නිසාද ඇති වෙලා තියෙන්නේ? ඒ අතරේ තව වෙනම මේ බෙලඳ මාෆියාවකුත් හැදිලා තියෙනවා පොහොර සංගවාගෙන ඉන්නවා කියන කාරණාවත් එක්ක. හැබැයි මේ සියලුම දේවල් පිළිබඳව මේ කියලා දෙන්න ඕනේ ගොවි මහත්තුරුන්ට. හැබැයි එතෙන්ට sannivedanaya වෙන්නේ නැති, හරියට sannivedanaya වෙන්නේ නැති කාරණාවක් දැනෙනවා අපිට. මට ඒක හරි. මං හිතන්නේ දැන් එක පැත්තකින් ඔය ගොවීන්ව දැනුවත් කිරීම කියන එක එක පැත්තක් විතරයි. අනිත් පැත්තේ තමයි ගොවි අනිත් පාර්ශවයන්ව දැනුවත් කරන්නත් ඕනේ. ඉතින් මේ දෙපැත්තටම යන මේ සාකච්ඡාව සිද්ධ වෙන්න පුළුවන් වටපිටාවක් තියෙන්නත් ඕනේ. ඒකට මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්නත් ඕනේ. මොකද අවසානයේ මේ වගා කරන්නේ මහ පොළවේ. ඒ මහ පොළවේ බිම් මට්ටමේ ඉන්න මිනිස්සුන් හිතන විදිහ, ඒගොල්ලන් දන්න දේ, ඒගොල්ලන් වැරදි දේවල් දන්නවා වෙන්නත් පුළුවන්. සමහර දේවල් හැබැයි ඒගොල්ලන් දන්නවා ඇති මේ පාලකයන් නිලධාරීන් ඔය ආයතන කිසිම දෙයක් දන්නේ නැති දේවල් වුණත් කියන්න පුළුවන්. දැන් මේ ලංකාවේ 100කට අධික තියෙන ප්‍රජාමූල්‍ය සංවිධානයේ මේ කාබනික ඒ කියන්නේ පරිසර හිතවාදී ගොවිතැනකට යොමු වෙලා තියෙනවා කටයුතු කරන. ඉතින් ඒ මිනිස්සු මේවා කරන්නේ මේ නිකන් ආතල් එකට නෙමෙයිනේ. මේ මොකක් හරි විද්‍යාව කියත් නෙමෙයි නිහඬව කරගෙන යන. ඒව ශක්තිමත් වෙන්නත් ඕනේ මේ අවස්ථාවේ මම කියන්න ඕනේ. මොකද ඒගොල්ලන් ප්‍රායෝගිකව මේක අත්හදා බලලා ඉතින් මේක කරනකොට තමයි අමාරුකම් තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් අමාරුවෙන් හරි මේක කරලා තියෙනවානේ. දැන් 90 දශකයේ අපිට කිව්වේ මේක ෆෙඩරල් වෙන්න ඕනේ යුද්ධ කරන්න බෑ කියලා කියන අතරේ විවිධ කට්ටිය ජාතිකවාදීන් කියලා දැන් ඊට පස්සේ ජාතිවාදීන් මේ අන්තවාදීන් කියලා හංවඩු ගහපු මිනිස්සු පුළුවන් කියලා කිව්වා. හරි මතවාදයක් ඒ වෙනුවෙන් නිර්මාණය කරා. ඒ වගේ එහෙම වැඩ කරන කට්ටියකුත් ඉන්නවා මේ මහ පොළවේ. ඒගොල්ලන්ගේ දැනුම විතරක් නෙවෙයි එහෙම ඒවා නොකරන මිනිස්සුන්ගේ දැනුම. ඒගොල්ලන් මොකද්ද මේක ගැන කියන්නේ? සමහර වෙලාවට ගොවි මහත්තයෙක් කියන්න පුළුවන් මේ අපි අපිට ඕන නම් මේක ටික ටික අඩු කරන්න පුළුවන් කියලා. හරි. හැබැයි කිසිම දෙයක් නැත්තම් මොකද කරන්නේ? කිසිම දෙයක් නැත්තම් මොනවා හරි කරනවානේ. මොනවා හරි කරනවානේ. හැබැයි ඒක ප්‍රමාණවත්ද ඊට පස්සේ අපේ මිනිස්සුන්ගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරන්න එතකොට අපිට ලැබෙන ඵලදාව ප්‍රමාණවත්. අන්න ඒ වගේ ප්‍රශ්න මේ පැත්තෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ පරිභෝජකයාගේ පැත්තෙන් උත් බලන්න ඕනේ. මොකද කණ්ඩ පෙරණ ඊට පස්සේ මෙතන දේශපාලන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් හැබැයි ඒ කතිකාව ඒ මට්ටමේ සිද්ධ වෙනවද නැද්ද කියන එක මට හරියටම කියන්න බෑ. හැබැයි ඒ කියන්නේ කිසිම දෙයක් උනේ නැත්තම් මීට අවුරුදු මාස 3කට කලින් දැන් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දැන් ඔයා කොහොමද දන්නේ? මේක කහ පාට වෙනවා කියලා කොහොමද දන්නේ? ගිහිල්ලා කවුරු හරි අහලා තියෙනවද? ඔය ප්‍රශ්න. බලලා තියෙනවා. බලලා තියෙනවා. දැන් මේක මීට අවුරුද්දකට කලින් කවුරුවත් මාධ්‍යවේදීන් ගිහිල්ලා කරේ නැහනේ. මොකද්ද මේක වෙන්නේ? ඇයි මෙහෙම කරන්න බැරිද කියලා ප්‍රශ්නේ මාධ්‍යවල තිබ්බේ නැතුව නෙවෙයි. කාබන් එක මොකද මතක තියාගන්න ඕනේ අපි මෙතන කතා කරන්නේ එක යෙදුමක්. ඒ කියන්නේ පොහොර. ඒවා වෙනුවට තව එකක්. කියන්නේ කාබන් ආදේශය. හැබැයි අපි මේකේ මුළු සිස්ටම් එකක්ම මේ විපර්යාසයකට ලක් කරන ලොකු දැවැන්ත ක්‍රියාවලියක එක කොටසක් විතරයි මේක. ඒ කියන්නේ අපේ තියෙන්නේ ලාභය අරමුණු කරන ආර්ථිකයක් නිසා චක්‍රීය ආර්ථික ක්‍රමයක් නෙවෙයි. නමුත් එතෙන්ට අපි යන්න නම් මේක වැදගත් කොටසක් තමයි. එතන මේ සියලුම පාර්ශවයන්ගේ අදහස් අවශ්‍ය වෙලා තියෙන වෙලාවක ගොවි මහත්තයාගේ අදහස් අවසානයේ විමසන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ විතර නෙවෙයි මේ ලෝකේ එහෙම තමයි තියෙන්නේ. දැන් සහභාගීත්ව සංවර්ධනය කියලා කියන්නේ සැලසුම් කරන මිනිස්සයා කාමරයකට ඔක්කොම ගෙන්න ගන්නවා. මෙන්න මගේ යෝජනාව කවුද මේකට අකමැති. ඉතින් හැමෝම කැමැතිය කියනවා. එතකොට මේක හරිම ප්‍රජාතන්ත්‍රවාදී. දැන් ගොවි සමිතියක මේ සමාජය කියන්නේ සමතල දෙයක් නෙවෙයිනේ. හරි. මෙතන මේ කුඹුරු තියෙන කට්ටිය ඉන්නවා, කුඹුරු නැති කට්ටිය ඉන්නවා. තියෙන කට්ටියට ඉඩම් ගොඩක් තියෙන කට්ටිය ඉන්නවා. අඳේට වැඩ කරන කට්ටිය ඉන්නවා. කම්කරුවෝ හැටියට වැඩ කරන මුදලාලිලත් ඉන්නවා. මුදලාලිගෙන් නම් බීජ ගන්න. මුදලාලිගෙන් නම් පොහොර ගන්න. මුදලාලට නම් අස්වැන්න විකුණන්නේ. මුදලාලි කියනවා මෙන්න මේකයි මගේ යෝජනාව. මම බෑ කියන්නේ නෑනේ. මට බෑ කියන්න බෑ. හැබැයි ඊට පස්සේ ගොවි සංවිධානයේ මම නිකන් උදාහරණයක් ගත්තේ ගොවි සංවිධානයෙන් ගත්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට ගත්ත තීන්දුවක් බවට පත් වෙනවා. එහෙම නෙවෙයි සංවර්ධනයේ විය යුත්තේ. ඔයා කියන එක හරියටම හරි ඒක to the point එක. හරි. මිනිස්සුන්ගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මේක පිළිබඳ අදහස විමසන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒක අද කරලා හෙට ඉවර වෙන එක අර ප්‍රශ්න මාලාවකින් මෙහෙම කරලා ඉරිගහන එකක් නෙවෙයි. ඒක ඉවරයක් නැති දිගටම යා යුතු මේ කරගෙන යා යුතු කාර්යයක්. ඒක අනිවාර්යයි. ඒක අමතක කරන්න එපා. මම කියපු හින්දා මම කියන්නේ බීජ කියන එක මේකේ ප්‍රධාන සංඝටකය. ඒ කියන්නේ අපිට බීජ දුන්නේ හරිද අපේ ඒවා නැති වෙන විදිහටනේ. ඇයි අපිට දැන් රෙඩ් ලේඩි තියන්නේ? හැබැයි අපිට අපේ ඒ දවස්වල අපි කාපු ගස් ලැබු නැත්තේ. ඇයි අපිට වට්ටක්ක නැත්තේ? ඇයි අපේ දොරන් ටික නැති උනේ? ඒව කොහොමද නැති උනේ? ඉතින් දැන් ඒ විද්‍යාව උනානේ. ඒ විද්‍යාවත් උනා මතක තියාගන්න. මේ වගේට වැඩි මේ මතය ජනමතයක් ඇති වෙලත් නැහැ. ඇති උනේ නැත්තේ. කතා බහක් වෙලත් නැහැ. නෑ ඒක තමයි කියන්නේ. මොකද අපි විද්‍යාව සුද්ධගේ විද්‍යාවට වන්දනා කරමින් ඒවට ඊට පස්සේ අනවශ්‍ය උපාදාන ඇති කරගන්න අපි ඒක තමයි යටත් විජිත මානසිකත්වය කියන්නේ. ඒක තමයි මම කියන්නේ ආහාර සුරක්ෂිතභාවය විතර නෙවෙයි ආහාර ස්වෛරීයභාවය. අපේ ෆුඩ් පැටර්න්ස්, ෆුඩ් කල්චර් එක කියන්නේ ආහාර සංස්කෘතියේ ලොකු වෙනස් වීම ඇතිවිය යුතුයිනේ. ඒක මේක පුළුල් කතිකාවක් විය යුත්තේ කියන එකට තමයි මම ඒක උදාහරණයක් හිතට ගත්තේ. ඉතින් බීජ අපි බීජ නිෂ්පාදනය කරනවාද? ඒ බීජ ප්‍රමාණය දේව සුදුසුද? අපිට තිබ්බ ඒවට මොකද උනේ? දැන් ඒව නැවත නිෂ්පාදනය බීජ පනත නැවත මං හිතන්නේ අපි සලකලා වැලිය යුතුයි. අපිට බීජ බෙදා ගන්න පුළුවන් ද බැරිද? අපේ බීජ පනත යටතේ එහෙම කරන්න බැරි නම් අපිට ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේක මං හිතන්නේ මේ ආරම්භය ඉතාම වැදගත්. මොකද දැන් මේක අපි හැමෝටම කතා කරන්න ඉතින් අඩුමතර මේක විවේචනය කරන්න හරි දැන් ඉඩක් හැදිලා තියෙනවා. ඉතින් එතන ඉඳන් අපි කොහොමද මේක තල්ලු කරගෙන යන්නේ? මේක යනකොට අපිට මේකේ විවිධ ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න වෙනමයි. නමුත් ඒ අභියෝග ජයග්‍රහණය කරගන්න නම් රටක් හැටියට අපේ දරුවන් ගැන හිතලා දැන් ගොවි මහත්තුරු එළවලු වගා කරන කට්ටිය ඒගොල්ලන්ට කියලා කන්න කියලාත් කොටසක් පාවිච්චි කරන. තොර කොටසක් හදනවා. ඒකනේ යාළුවන්ට දෙන්නේ. හැබැයි දැන් එයා හිතමු වට්ටක් මේ හරි අල හරි වවනවා. කියන්නේ වසවිස නැතුව ඒක තමන්ගේ පරිභෝජන සඳහා තියාගන්න. හැබැයි එයා වට්ට එයා අල විතරක් නෙවෙයිනේ කන්නේ අර්ථාපල විතරන්නේ කන්නේ වෙන වෙනමත් කන්නේ. අර අනිත්‍යව ගන්න කොහෙන්ද එහා පැත්තේ මිනිස්සයා කැරට් වවනවා. කැරට් වවන එක්කෙනාගේ අර වසවිසෙන් තොර කැරට් එක නෙවෙයි මෙයාට විකුණන්නේ. වසවිස සහිත එක. ඉතින් මේක ගොවියා කියන්නේ පාරිභෝගික කෙනෙක් අපි තේරුම් ගන්න ඕනේ. ඒතර අපි ඒකට කොච්චර දායක වෙනවද? අපි දිලිසෙන කෑම ගත්තාම ඒක තියෙන ඒකේ පෝෂ්‍යදායක ඒක සංගතක අඩු නම් අපි මේ ක්‍රමයට දායක වෙනව නේද? එතකොට අපි රටක් හැටියට ඒ කියන්නේ කන්සියුමර්ස්ලාගෙන් සමන්විත කියන්නේ සිටිසන් ඉස් අ කන්සියුමර්. හරි? ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම යම් දෙයක් පරිභෝජනය කරනවා. ඒතකොට අපි මේක බල බීන පිරිසක් නෙමෙයි. ඒතකොට අපි මේකට දායක වෙනවා. ඒතකොට අපි මේ දායක වීම ස්වභාවය දේශපාලනිකයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි තෝරනකොට හයිබ්‍රිඩ් එකක්. අපේ හෙරිටේජ් එකකට වෙන සම්ප්‍රදායික දෙයක් වෙනුවට අපි මෙන්න මෙහෙම එකක් තෝරගැනීම තුල එතකොට කාටද මේක ඉරි දෙන්නේ කාටද මේකේ වාසිය තියෙන්නේ ඒ වාසිය යන්නේ රටින් පිටටද නැත්නම් ගොඩාක් සල්ලි හම්බ කරන ඒ කියන්නේ ලොකු ව්‍යාපාරිකයෙක්ගේ අතටද නැත්නම් ගොවි මහත්තයෙක්ටද අන්න ඒ වගේ අපි ගන්න සියලුම තීන්දුව තීරණ වල තියෙන දේශපාලනයේ තීන්දුව තීරණ වල තියෙන අපි පෝෂණය කරන නඩත්තු කරන මතවාදය මොකද්ද කියන එක ගැන අපිට අවබෝධයක් නැත්නම් අපිට අඬන්න බෑ අපි දරුවන්ට වසවිස දෙන්න අපි සූදානම් නම් අපිට අඬන්න බෑ හරි අඳුම තරමේ දැන් කට්ටිය කියනවානේ ඒ ආණ්ඩුව මොනවද කරන්නේ කියලා අපිට මිරිස් පැලයක්වත් වගා කරන්න බැරි කෙනෙක් නම් ආණ්ඩුව මොකද්ද කරන්නේ රජය මොකද්ද කරන්නේ කියන එක ගැන අහන්න ප්‍රශ්න කිසිම සදාචාර අයිතියක් නැහැ මේකට අපිට දායක වෙන්න විවිධ ක්‍රම තියෙනවා අපි හැමෝම වගා කරන්නේ නැහැ අපි කන බොන තැන ඉඳලා අපිට මේකට දායක වෙන්න පුළුවන් හොඳයි අපි තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන හොඳයි විරාමෙන් පසුව යලිත් to the point. මාලින්ද දැන් අපේ රටේ ආහාර නිෂ්පාදනය වෙනවා. ගොවිතැන කරනවා. කෘෂි කර්මාන්තය තියෙනවා. හැබැයි මේ නිෂ්පාදනය වෙන දේ අපි ගොවි බිමේ නිපැයන දේ පාරිභෝගිකයා අතට පත්වීමේ ක්‍රියාවලියේ සැලසුම් කරණය පිළිබඳ ගැටලුවක් තියෙනවා. දැන් මේ දවස්වල විශාල වශයෙන් දැන් කොවිඩ් සමය නිසා වුණත් අපි විශ්වාස කරනවා අපිට නියම සැලසුම්ක් සකසා ගන්නට තිබුණා නම් මේ සෑම ගමකටම සෑම නගරයකටම කිසිම ගැටලුවක් නැතුව ආහාර සම්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. මේ කිසිම නිෂ්පාදනයක් විනාශ නොවීමේ හැකියාව තියෙනවා. හැබැයි තවම අපි එතනටපත් වෙලා නැහැ. දැන් මෙහෙම ඕක කියන්නේ පසු අස්වනු අපතේ වගේ කියන්නේ දැන් අපි නිකන් උදාහරණයක් හරියට කිලෝ 100ක් අපි හදනවා ඒතම වම්බට හැබැයි මේ සුපර් මාකට් එකට හරි පොලට හරි එනකොට කිලෝ 50 තියෙන ඊතරු 150ට මොකද උනේ කියලා. ඒක නෑ. ඒ හින්දාද මේ අපිට මේක වැඩි මිලකට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේකේ එක පැත්තකින් අර කියපු එක හරි. නාස්තියක් තියෙනවා තමයි. ඒකට ඒක හැබැයි අනිත් පැත්ත තමයි අපි කොහෙවත් දකින්නේ නැහැ එහෙම කුණු ගොඩවල් එකතු වෙනවා දකින්නෙත් නැහැ. ඒකට එක හේතුවක් තමයි දැන් ආවම ගෝවා කියමු ගෝවා පිටකොටුවට ආවම අර එළියෙම තියෙන කොලේ ගලවලා ඊළඟට ඔන්න ඔහොම ගැලවිලා සුපර් මාකට් එකේ ලස්සන පිරිසිදු ගෝවා ගෙඩියක් තියෙනවා. හැබැයි ඒවා මේ මූදට දාන්නේ නැහැ. ඒවා විවිධ ආකාරයෙන් පරිභෝජනය වෙනවා. දැන් අපි හිතමු පොල් කියලා. අපි පොල් ගස් මෙච්චරක් තියෙනවා මෙච්චරක් අස්වැන්නක් ඉන්න. හැබැයි පොල් එලි වල ඒ කියන්නේ පොල් එලි තියෙන්න එපා. ඒතකොට අපිට පොල් එලි කඳු තියෙන්න ඕනේ. එහෙම නෑ ඒවා පාවිච්චි වෙනවා විවිධ දේවල් වලට. එතකොට සමහරක් ඒවා ෂෝට් ඊට්ස් වලට වුණා. සමහරක් ඒවා සත්ව ආහාර හැටියට මේ ඉවත දැනෙනවා. ඉතින් අර එහෙම නාස්තියක් සිද්ධ වෙන්නේ නෑ. හැබැයි මෙතන ගොවියට අසාධාරණයක් වෙනවා කියන එක අතරමැදියෙක් වෙනවා කියන එක ඒක ප්‍රශ්නද හැමදාම තිබ්බ ප්‍රශ්නයක් මේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර මේ තියෙන මේ ગેප් එක නැත්තම් මේ දුරස්ථභාවය මේ අතරට එකෙක් පැනලා මේක කුට්ටිය කඩා ගන්න. එයානේ මුදලාලි. එයානේ දැන් තාක්ෂණය අපි හරියට පාවිච්චි කරනවා නම් තාක්ෂණය ඕක කරගන්න පුළුවන්. විවිධ apps තියෙනවා. ඒ කියන්නේ මේ software තියෙනවා මේවා කරනවා. කෙලින්ම COVID කාලේ ගොඩක් ඒවා වුණානේ. කෙලින්ම මේ අර නිෂ්පාදනය කරන මිනිස්සයයි පරිභෝජනය කරන මිනිස්සයයි සම්බන්ධ වුණා. ඉතින් ඕ අන්න ඒ වගේ දේවල් ඒ වගේ තාක්ෂණ වලට නම් මම අකමැති නෑ. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒවා එකක් විතරයි. ටොන් ගානක් අපිට උස්සගෙන එන්න බෑනේ අනිත් එක අපේ ටොන් ගානක් හදලා මේ මේක කණ්ඩ 1000ක් ඉන්නවා නම් මෙතන මට බයිසිකල් 1000ක් දාලා 3 wheel 1000ක් දාලා ලොරි 1000ක් දාලා එහෙම හැබැයි විවිධ විදි තියෙනවානේ ඉතින් ඒ තාක්ෂණික අපිට තියෙන දැනුම පාවිච්චි කළ හැකි නිසා මේ ප්‍රශ්නෙට නිශ්චිත උත්තරයක් තියෙන්න පුළුවන් අපිට දැන් සමහර වෙලාවලට දැන් අපේ මේ කොවිඩ් එක තුල වුණත් වැඩිම ක්‍රියාත්මක වුණේ අපේ සෞඛ්‍ය සේවාවට අමතරව අපේ බුද්ධ්‍යංශය අපේ එතකොට ත්‍රිවිධ හමුදා සහ පොලිසිය හරි ඊට අමතරව සියලු මුළු රාජ්‍ය පද්ධතියම මේකට දායක වුණා. හැබැයි ඒව කරනකොට කියනවා මේක මිලිටරිකරණය කරන්නේ. හරිද? හැබැයි ඒතර ලාභයට එළවලු හම්බ වෙනකොට මිලිටරිකරණයක් කියලා කියන්නේ නැහැ. හරි ඉතින් අපි මේ ප්‍රශ්නේ මම ඒකයි කිව්වේ මේකේ කොටස් වශයෙන් ගන්න හොඳ නැහැ. මේක සම්මස්තය අරගෙන ඒ සියලුම කොටස් හොඳට අධ්‍යයනය කරලා මෙන්න මේකට අර මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේකට විසඳුමක් ඕනේ. මේකට මොකද්ද වෙළඳ පොලෙන් හැම දෙයකටම විසඳුමක් දෙන්නේ නැහැ. ඒක මිත්‍යාවක්. හරි ඒ මිත්‍යාව ඊටාම පැහැදිලි. හැබැයි අපි තාම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න කට්ටියට කියනවා මේ A level ඉඳලා දැන් මේක තමයි ආර්ථික ක්ලාසිකල් ඉකොනොමික් තියරි මාක්සිස්ට් ඉකොනොමික් සෝෂලිස්ට් ඉකොනොමික් තියරි කියලා ඔය විවිධ ආර්ථික ක්‍රම තියෙනවා සංවර්ධනය කියන එකට විවිධ අර්ථකථන තමයි මේ සංවර්ධනය කියන්නේ මේ ප්‍රොෆිට් ඩ්‍රිවන් හරි ලාභය හඹා යන ක්‍රමය තමයි හරි ප්‍රොඩක්ටිවිටි එක හරි ඕක තමයි දෙය කියලා ඊට පස්සේ අර අනිත් ඒවා නැහැ ඉතින් ඕක අවුරුදු 30ක් ඉගෙන ගත්තට පස්සේ ඒක තමයි හරි වෙන ඒවා හිතන්න ඉතින් ඒ කවුරුත් යක් ඉගෙන ගත්ත මිනිස්සුගෙන් ප්‍රශ්න එක්ස්පර්ට් නේ එතකොට අවුරුදු 30ක් කරලා තියෙනවානේ එයා අනිත් ඒවා කියන්නේ නැහැනේ එයා දන්නේත් නැහැ සහ ඒවා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන්නේත් නැහැ උත්සාහනේ මොකද ඒක දැන් තීරණය කරලා ඉවරනේ ඒවා මාක්ස්වාදී ඒවා සමාජවාදී ඒවා ඔය මේ තිරසාර සංවර්ධනය කියන්නේ එහෙම එකක් නෑ ඒ බොරු හරි අපි තනි කර යන්නේ ප්‍රෝග්‍රස් කියන්නේ මෙයයි කියලා කියන්නේ වර්ධනය කියලා කියන්නේ මේ ඒ කියන්නේ මේ මේ අපි ආර්ථික වර්ධන වේගයෙන් හැම දෙයක්ම තීන්දුව කරන්නේ දැන් ඔයා කිව්වා වගේ දැන් අපි කෘෂි රසායන පාවිච්චි කරලා අපි යම් දෙයක් නිෂ්පාදනය කරනවා නම් මේකේ සෞඛ්‍යයට තියෙන බලපෑම මේකේ පරිසරයට තියෙන බලපෑම හරියටම ගණන් හදලා බලන්න බැරි හින්දා එහෙම එකක් නැහැ කියලා උපකල්පනය කරනවා. හරි ඊට පස්සේ කියනවා මේක පාඩුයි කියලා. ඊට පස්සේ කියනවා මේ අපිට මේ වීගෝ විතරට අපි විවිධ ආකාරයෙන් මේ රාජ්‍ය මැදිහත් වෙලා මේ සහන සපයනවා. හැබැයි රටේ ආර්ථිකයට මේක ලොකු බලපෑමක් තියෙනවා. මේ රටේ ආර්ථිකයේම කොටසක් නෙවෙයිද මේ අපේ ස්පිරිතාලවල මේ බේත් කරන්න සිද්ධ වෙන්නේ. රටේ ආර්ථිකයේ කොටසක් නෙවෙයිද අපේ මේ climate change එක. ඒකට බලපෑමක් නැද්ද? හැබැයි ඒව කතා කරන්න බෑනේ. ඒවට හරියට අපිට සංඛ්‍යාවක් දාන්න බෑනේ. අංකයක් දාන්න මේක මෙයයි. මේක ප්‍රමාණය මෙච්චරයි. මේක කැටගරයිස් කරන්න බෑ කියලා. ඒ හින්දා ඒව නෑ. ඕක තමයි ආර්ථික විද්‍යාව. ඉතින් මේ ඒකයි මම කියන්නේ මේක ආර්ථික විද්‍යාව කියන්නේ බොරුවක්. දේශපාලන ආර්ථික විද්‍යාව කියලා නම් එකක් තියෙනවා. හොඳයි මාලින්ද අපි ආරාධනා කරනවා අපි ඉදිරි වැඩසටහන්වලදීත් අපි සාකච්ඡා කරමු විශේෂයෙන්ම දැන් ඔබ මේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරිශන හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ විදියට ප්‍රධාන විධායක නිලධාරී විදියට කටයුතු කළත් සමහර ලෝකයේ පිළිබඳව මේ රට පිළිබඳව බොහෝම විමර්ශනාත්මකව සිටින චරිතයක් මාධ්‍යවේදියෙක්. ඒ නිසා අපිට තවත් බොහොම ඵල ප්‍රයෝජන තියෙන ඔබෙන් ඉදිරියේදී. ඒ නිසා ඉදිරියේදීත් අපේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්නට ආරාධනා කරනවා. අද දවසේ to the point වැඩසටහනට සම්බන්ධ වුණේ මාලින්ද සෙනවිරත්න හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරිශන හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී. ඉතින් එතුමාට අද to the point වැඩසටහනින් සමුදෙන ගමන්ම තවත් දවසකදී අපි යලිත් හමුවෙමු. සුබ දවසක්.